මුංවගාව දින 50කින් අස්වනු නෙලීම ආරම්භ කළ හැකි කෙටි කාලීන රනිල භෝගයක්. ප්‍රෝටීන් බහුල වීම නිසා ශ්‍රී ලාංකීය සමාජය තුළ ඈත අතීතයේ සිටම අප ආහාර රටාවට එකතු වූ විශේෂිත මාංශ භෝගයකි මුං. 24ක ප්‍රෝටීන ප්‍රමාණයකින් හෙබි විටමින් හා ඛනිජ ලවණ වලින් පොහොසත් ගර්භණී මව්වරුන්ගේ සිට වයෝවෘද්ධ වැඩිහිටියා දක්වා ශරීරයට පෝෂණය ගෙන දුන් ආහාරයකි මුං කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයන් යටතේ මනා ලෙස වගා කර හැකිවීමත් අතරමැදි කන්නේ කුඹුරු ඉඩම්වල ඉතිරිව ඇති තෙතමනේ ප්‍රයෝජනයට ගනිමින් ඉපනැල්ලේ වගාවක් ලෙසත් වගා කිරීමට හැකිවීම නිසාත් මුං වගාව විශාල විභවයක් පවතිනා වූ භෝගයක්. අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදේශකත්වය මත සෞභාග්‍ය ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව දියත් කළ සැලසුම්වලට අනුව වගා කළ හැකි සෑම භෝගයක්ම මෙරට වගා කර රට ස්වයං පෝෂණය කිරීමේ අරමුණින් අතරමැදි කන්නය තුළ මුං වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් දියත් කෙරුණා. කරන ශේත්‍රයට 2020 වර්ෂය කියලා කියන්නේ ඉතාමත්ම අභියෝගාත්මක වර්ෂයක් වුණා. අපි කවුරුත් දන්නවා මේ කොරෝනා පැමිණීමත් එක්කලා ආහාර නිෂ්පාදනයේ තහවුරු කරන ජාතික ආහාර සුරක්ෂිතතාවයේ තහවුරු කිරීමේ විශේෂ වගකීමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පැවරුණා. ආරම්භයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධිකර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි භෝග 16ක් තෝරාගෙන භෝග 16 රට ස්වයංපෝෂිත කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ආරම්භයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, වාරි කළමනාකරණ ආයතනය, ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව සියලුම ආයතන ඒකාබද්ධ කරලා සැලැස්මක් සකස් කළා. මේ සැලැස්ම සකස් කළා සියලු දෙනාටම වගකීම් බෙදලා දුන්නා. හැබැයි මේ සැලැස්ම විශාලත්ම කාර්යභාරයක් පැවරන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට. ඉතින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේ වගකීම විශේෂයෙන්ම ඊට පස්සේ යොමු කරනවා ව්‍යාප්ති අංශයට. දැන් ව්‍යාප්ති අංශයේ අපි මේ වගකීම් බාර අරගෙන ඉඳලා මේ වැඩසටහන සංවිධානය කරනකොට අපි මේ අවස්ථාවේ අපි සාකච්ඡාවට භාජනය කරන්නේ මේ මුං වගාවෙන් රට සම්පෝෂිත වෙන ආකාරය. එෙහිදී අපි භෝග සම්බන්ධීකරණ නිලධාරියෙක් අපි පත් කළා ගාමිණී සේනාරත්න කියලා. එතුමා හරහා ඇත්තටම මුළු ලංකාවටම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරි කළමනාකරණ අංශයේ මේ සියලු දෙනාම සමායෝජනය කරමින් විශාල පුළුල් වැඩසටහනක් යලකන්නේ, ඊට පස්සේ පළමුණු අතරමැදි කන්නේ, ඊට පස්සේ මහකන්නේ, ඊට පස්සේ හතරවෙනි කන්නේ කියන ඒ සම්පූර්ණම වර්ෂයේ ආවරණය වෙන වැඩසටහනක් සකස් කරලා අපි මේ වැඩසටහන දියත් කළා. කිලෝග්‍රෑම් 120,000ක් විතර මේ වෙනකොට අපි ගොවින් අතර විතර දීලා තියෙනවා. මේ ස්ථානාධාර 50% ගොවිදායකත්වයේ යටතේ. ඊට අමතරව ගොවි මාත්තුරු මුංගට වගා කරගත්තා යට 50% යටතේ. ඒ කියන්නේ තමන් විසින් මිලදීගත් ගොවි මාත්තුරුත් අපි ඒ ස්ථානාධාරය ලබා දීලා තියෙනවා. ඒ වැඩසටහන තුලින් අද අපිට පුළුවන් වෙලා තියෙනවා තුන්වෙනි කන්නේ. ඒ කියන්නේ විභාගව යලකන්නේ අවසන් වීමත් සමගම මහකන්නේ ආරම්භ වීමට පෙර ආතුව වඩා සුදුසු බිම් කොටස්වල මේ වගාව සාර්ථකව පිහිටවල ඉරේලා ශ්‍රී ලංකාවේ මුං නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට, මහවැලි සංවර්ධන අධිකාරියට, යෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවට, එතකොට වාරි මාර්ග දෙපාර්තමේන්තුවට, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන මේ සියලුම ආයතනවලට විශාල හැකියාවක් ලැබිලා තියෙනවා මේ වර්තමාන යටතේ සුවිසල් දායකත්වයක් රටට ලබා දෙන්න. සැලසුම් කර ක්‍රියාත්මක කරගෙන යන අතරතුර නායකත්වය මෙන්ම නිසි මාර්ගෝපදේශකත්වය අත්‍යවශ්‍යයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් වගා ක්ෂේත්‍රයට පැමිණ අධීක්ෂණය සෑම විටම සිදු කරනු ලැබුවා. මම ඉන්නේ මහවැලි සීකලාපේ සේරුපිටිය කියන ගම්මානයේ මැදකන්නේ මුංගගාව සාර්ථකව කරපු ක්ෂේත්‍රයක. මෙතන වට බැලුවට පස්සේ පේනවා අපට ඒ වගාව කොච්චර සාර්ථකද කියලා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ තියෙන ජාතික ආහාර සුරක්ෂා වැඩසටහන, ඒ වැඩසටහන මගින් ඇත්තටම මේ මැදකන්නේ මුං වගාව සඳහා අපි මිලියන 92ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා. ඒ මගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් මහවැලි අමාත්‍යාංශයේ, ඒ වගේම පළාත් සභා, වාරි මාර්ග දෙපාර්තමේන්තුව එකතු වෙලා තමයි කරන්නේ. මේකේ ඇත්තට තියෙන සුවිශේෂතාවය තමයි අපි මේ යලකන්නේ විවගාව කළ සැනින් මේ මැදකන්නේට යනවා. එතකොට එතෙන්දී ඉතාම අඩු ජල ප්‍රමාණයකින් තමයි මේ වගාව කළා තියෙන්නේ. ඉතින් අපේ රටේ අවශ්‍යතාවය කියලා කියන්නේ මෙට්‍රික් ටන් 26,000ක් පමණ.
එතකොට මේ විදිහට ඇත්තටම මේ මැදකන්නේ සාර්ථකව අපි කරගත්තොත් අපිට මේකෙන් අපේ රටේ අවශ්‍යතාවයෙන් අපිට සෑහෙන මුම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒදි තව කාරණයක් කියන්න ඕනේ මෙතෙන්දී මේ ගොවීන් ඇත්තටම මේ පළමු වතාවට තමයි මේ වගාවට ගිහිලා තියෙන්නේ. මම ගොවීන් එක්ක සාකච්ඡා කරලා පස්සේ එම ගොවි මහතුරුන් කියනවා මේක ඉතාමත් සාර්ථකයි, ඒගොල්ලන් හොඳ ලාභයක් මේකෙන් ලබා ගන්න පුළුවන් කියලා. එකෙන් අදහස් වෙන්නේ අපි ඒ ජාතික ආහාර සුරක්ෂිතා වැඩසටහන යටතේ අපි ඒ කරපු ව්‍යායාමයේ සාර්ථකයි කියලා තමයි. අපි දැන් මුං ඇටවලට මිලදී ගැනීම සඳහා රුපියල් 200ක සාර්ථක මිලක් ලබා දීලා තියෙනවා. ඒ අනුව මං හිතන්නේ පාරිභෝගිකයටත් මේක සාධාරණ මිලකට මුං ඇට ලබාගෙන අපිට ආහාරයට ගන්න පුළුවන්. ඊට අමතරව දැන් තව වැඩ පිළිවෙලක් තියෙනවා. මේක මුං ඇට පරිප්පු. ඒක පියලි කරලා ඉවරලා මුං ඇට පරිප්පු විදිහට ප්‍රචලිත කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මහවැලි නිලධාරීන් සමග සාකච්ඡා කරාට පස්සේ මට දැනගන්න හම්බුණා ඒ සඳහාත් ඉදිරි වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වගේම ඊට අමතරව අපි දන්නවා ගොවියන්ට එන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි වගා කරන්න කියනවා. වගා කරාට පස්සේ වෙළඳපළක් නැති ප්‍රශ්නයක් වෙනවා. වෙළඳපළ සමහර වෙලාවට අපි 200ට කිව්වට අපිට දැනගන්න හම්බුණා මේ ඉතාම අඩුවට ඇවිල්ලා මේවා ඉල්ලනවා කියලා. නමුත් අපි ඒ සඳහාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වෙලා සම්පකාරය හා සතස මගින් මිලදී ගන්න දැන් වැඩසටහනක් අපි දියත් කරලා තියෙනවා. ඒ අනුව ගොවියාට සාධාරණ මිලක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා මේ වැඩසටහන දිගටම කරගෙන ගියොත් අපිට අපේ අපේක්ෂිත අපිට මුං ඇට අස්වැන්න ලබාගෙන අපිට ඒ මුං ඇට වලින් ස්වයංපෝෂිත බර භාවය කරා යන්න පුළුවන් කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. MI6 MI7 යන ප්‍රභේදයන් අතරමැදි කන්නේ වගාවන්ට වඩාත් සුදුසුයි. දින 50 60කදී අස්වැන්න ආරම්භ වන අතර සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට කිලෝ 1800ක පමණ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වෙනවා. ඒ නිසා අතරමැදි කෙටි කාලයක් තුළ අඩුපිරිවැයක් දරමින් ගොවීන්හට වැඩි ආදායමක් ලබාගත හැකි වීමත් වඩා පහසුවෙන් වගා කරගත හැකි වීමත් නිසා මුං සුවිශේෂී භෝගයක් වෙනවා. අපිට මේ කන්න දෙකක් තමයි අපි වගා කර කර හිටියේ. ඊට පස්සේ තමයි මේ වර මේ මහවැලිය අමාත්‍යාංශ මේකෙන් සම්බන්ධ වෙලා සඳුපුර කොට්ටාසේ නිලධාරී ඔක්කොම එකතු වෙලා අපිට මේ මැද කන්නක් සාර්ථක කරගන්නට දුන්නා. අපිත් මේක එච්චර අවබෝධයකින් හිටියේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ මඟ පෙන්වීමට අපි මේක කරා. දැන් ඉතාම සාර්ථකව මේ කටයුත්ත දැන් කරනවා. අපි ඇත්තටම සතුටු වෙනවා මේ වගේ කටයුත්තක් කරගෙන යනකොට. අපි දැන් මුලදී අපි මෙච්චර සාර්ථකතාවක් හිතුවේ නැහැ. දැන් අපිට කඩනකොට අපිට ඇත්තම සතුටු වෙනවා මේ කටයුතු මේ විදිහට කරගෙන යනකොට. මේකට අතහිත දුන්න ඔබ සිල් දෙනාටම අපිට මේ ස්තුතිය තමයි කරන්න තියෙන්නේ. ඉදිරියේදීත් අපිට මේ මැද කන්නක් අපිට ලබා දෙන්න කියනවා. මොකද අපි නැත්තම් මේ මාස දෙක තුනෙන් ගොවිතැන් කරන්න දෙයක් නැතුව එහෙම මේ වන වෙලාවේ දැන් අපිට ගෙදර ඉඳගෙන මේ ටික කරගෙන ඉන්න සාර්ථකව කරගන්න පුළුවන්කම ලැබුණා. වියලි කාලගුණික තත්ත්වයන් යටතේ මල් පිපෙන හා කරල් පිරෙන අවදිවල ජල සම්පාදනය කළ යුතු වෙනවා. මුල් සති තුනේදී දින 5කට වරක්ද ඉන්පසු සතියකට වරක්ද ජල සම්පාදනය කිරීම වැඩි අස්වැන්නකට හේතු වෙනවා. මහවැලි අධිකාරියේ වාරිමාර්ග අංශයේ නිසි කළමනාකරණය තුලින් වගාවට අවශ්‍ය ජලය ලබා දීමට කටයුතු කළා. මේ අවුරුද්දේ මුල් කාර්තුව තුල කොරෝනා වසංගතයේ පැවතුනත් මහවැලි සීකලාපයේ විදිහට වාරි ජලය නිකුත් කිරීම අපි සිදු කරා 2020 යලකන්නේ සඳහා මාර්තු මාසයේ 28 වෙනිදා. සාමාන්‍යයෙන් මහවැලි සීකලාපය ආරම්භ වෙලා අවුරුදු 37ක් වගේ කාලය තුල අවස්ථා දෙකකදී තමයි මෙහෙම ජලය නිකුත් කරලා තිබෙන්නේ. හැබැයි මේ අවුරුද්දේ මාර්තු 28 ජලය නිකුත් කිරීම නිසා අපිට පුළුවන් වුණා අක්කර අඩි 40,000ක වගේ ජල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමටත්, ඒ වගේම කන්නේ කලින් ආරම්භ කිරීම නිසා ඉතිරි වෙන මැද කන්නේකට වගාවක් සඳහා යොමු වීමටත්. ඒ අනුව අපි ගොවි සංවිධානත් එක්ක සාකච්ඡා කරලා මේ රටේ ආනයනය කරමින් තිබුණු මුන්භෝගය අපේ කලාපයේ සෑම කොට්ටාසයකම වගා කිරීමේ වැඩසටහනක් අපි කටයුතු කරා. ඒ අනුව ඉපනැල්ලේ මුං වගාවටත් වඩා යන්ත්‍රානුසාරයෙන් ගොවීන් දැනුවත් කරලා සාර්ථක මුං වගාවක් 2020 යලකන්නේ විදියට මහවැලි සී කලාපය තුළ ස්ථාපිතය කරන්නට අපිට හැකි වුණා. මේ අවස්ථාව වෙනකොට අස්වැන්න නෙලමින් තිබෙන්නේ. මේකේ විශේෂයෙන්ම දේ තමයි
නියම වෙලාවට කන්නේ ආරම්භ කිරීම තුල ඉතිරි වෙන අමතර කාලය මැද කන්නක් විදිහට පාවිච්චි කරලා සෑම බිම් මේකකෙකින්ම උපරිම අස්සන්නක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ කාර්ය මේ 2020 යල කන්නේ අතරමැදි කන්නේ ආරම්භ කිරීම තුලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අපි කටයුතු කරලා තිබෙනවා. ලංකාව තුලම ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අමතරව මහවැලි අධිකාරියේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය විශාල දායකත්වයක් දැක්වුවා. මේ කන්න පටන් ගන්න ප්‍රථම අපේ ඉලක්කය උනේ මැද කන්නක් කරන්න නම් අපිට මාස දෙක කාලයක් යල මහා කියන කන්න දෙක අතර තියාගන්න ඕනේ. ඒ නිසා අපි මුලින්ම කරේ අප්‍රේල් මාසයේ අවුරුදු වලට පෙර ජලමුරේ නිකුත් කළා වගාව පීට අවසන් කරලා අගෝස්තු මාසේ 10 වෙනකොට වගාව යල කන්නේ අවසන්කරනද ඒ ඉලක්කය අපිට සපුරා ගන්න පුළුවන් වුණා. ඉන් පස්සේ අපි අගෝස්තු මාසේ 10 සිට 20 දක්වා කාලයක් තුල මේ වගාව පීටවන්න සැලසුම් කරා. ඒ නිසා අපි පළමුවෙන්ම කරේ මේක බින් සකස් කිරීමකින් වගා කරන විදිහ තමයි ගොවීන්ට උපදෙස් දුන්නේ. මොකද මේක අසාර්ථ ගුණත් අපිට ඊළඟට මෙතනින් ඉදිරියට ගෙනියන්න බැරි නිසා අපි හැමෝටම කිව්වේ හිපනැල්ල නෙවෙයි මේක මුං වගාවක් විදිහට මැද කණිදි කරමු කියන අදහස දීලා හැමෝම ශේෂ්ත්‍ර දිනයකින් පවත්වලා අපි නිලධාරීන් සහ නිවාසී ව්‍යාපාර කළමනාකාරතුමාගේ උපදෙස් මත වැඩසටහන පටන්ගෙන මේ විදිහට සාර්ථක කරගන්න මේ සියලුම නිලධාරීන් එක්ව කටයුතු කරපු ඉන්න තමයි අද මේ සාර්ථකත්වයේ අපි මේ විදිහට දකින්නේ. නිසි තාක්ෂණීය යොදා ගැනීම අවසානයේ ප්‍රතිඵල උසස් මට්ටමකට ගෙන ඒමට හේතු වෙනවා. අද අපි දකින්නා වූ සරුසාර වගාබින් එලෙස දකින්නේ සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක වීමෙන්. ඒ සඳහා තාක්ෂණික අධීක්ෂණයද ඉතා වැදගත්. මුම්බෝගේ ජාතික සම්බන්ධීකාරක ගාමිණී සේනරත්න මහතා සෑම විටම මේ ක්‍රියාදාමය තුල රැඳී සිටියා. මේනි පණලේ මුංගා ශේෂ්ඨක මේක ඔබට පේනවා ඇති මුං බීජ සරලව වැපුරුවාට පස්සේ ඉපණල්ලේ සමාකාර වැපුරුවේ නැත්නම් තැන් තැන් වල හිඩස් තියෙනවා. දැන් ඊළඟට එහා පැත්තේ පේනවා අර හොඳට වැපුරුවාට පස්සේ ඒ හිඩස් මුකුත් නැහැ. මේකත් එක්ක අපිට පුළුවන් හිතාගන්න දැන් මේ විදිහට හිඩස් තිබුණොත් අපි අක්‍රේක වගාවකින් අපිට එන අස්සන්න අඩු වෙනවා. ඉතින් ඒ නිසා අපි නිරන්තරයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ ඉපණල්ලට මුං ඉහින ක්‍රමේ පාවිච්චි කරනවා නම් ඒකාකාරී විදිහට ශේෂ්ත්‍රය පුරා ඉහගන්න එක. මේ ඉහගන්න එකේ වාසි ගණනාවක් තියෙනවා. එකක් තමයි අපිට අස්සන්න වැඩි. දෙවෙනි එක තමයි දැන් අපිට පේන ඇති රෝග පලිබෝධ වල් මෙතන හොඳට තියෙනවා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඉපණැල්ලේ වගාව කරනකොට මේ විදිහේ තැන් තැන් වල අඩුවෙන් නැතුව ඒකාකාරී විදිහට වගාව ස්ථාපනය කර ගැනීම හරිම වැදගත්කමක් තියෙනවා. මෙවැනි ලෝක වසංගත තත්ත්වයක් යටතේත් ලංකාව තුල මුං ඇටවලින් වගා බිම් සරු කර ස්වයං පෝෂිත දේශයක් කරා පියන ගීමට හැකිවනු බව අපගේ විශ්වාසයයි. Thank you.